ಐಬೋವನ್ ಸಿರಸ ಟಿವಿ ಪ್ರೇಕ್ಷಕ ಹಿದವತುನಿ ಅದ ಸುಪುರುದು ಸೂದಾನಮ ಕಾಲೀನ ದೇಶಪಾಲನೆ ನೊಪೆನೆನ ಪೆತ್ತ ವಿನಿವಿದ ದಕಿನ ಒಬೇಮ ಕಾಲೀನ ದೇಶಪಾಲನ ತೊರತುರು ಸಂಗ್ರಹಯ ಸಿತಿಜ ಅರಮಾನಟಾಯ್ ඔබ දන්නවා මේ මොහොත වන විට ලාංකීය දේශපාලනය ඉතාමත් තීරණාත්මක තැනකට ගෙනත් තිබෙන්නා වූ මාර්තුකාව වී තිබෙන්නේ ජන සටන් පාද යාත්‍රාව ලබන 28 වෙනිදා මහනුවරින් ආරම්භ වී කොළඹ දක්වා පැමිණෙන්නා වූ මේ පාගමන තමයි අද දිනේ දේශපාලනයේ ප්‍රධාන මාර්තුකාව බවට පරිවර්තනය වෙමින් තිබෙන්නේ මේ සටන කුමක් ආරම්භයද කවුරුන් පරාජය කිරීම සඳහාද කියන ගැටලුව මේ රටේ ජනතාවටත් දේශපාලන පක්ෂවලටත් සියලු දෙනාටම තිබෙන අව ගැටලුවක්. ඒ වගේම එවැනි සටනක් එක පැත්තකින් දියත් වෙද්දී තවත් පැත්තකින් ආණ්ඩුව තිය සිය ශක්තිය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂ දීගේ තවත් අවුරුදු 3කින් දීර්ඝ කර ගන්නට තීරණය කරනවා. මේ සියලු කරුණු කාරණා පිළිබඳව අද අපි කතා කරමු සිතිජේතුලින්. අදත් සුපුරුදු විද්වත් අසුන සිතිජේ අපගේ ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතානන් අයබෝන් ආචාර්යතුමනි අයබෝන් ශාන්ත ආචාර්යතුමනි ජන සටන් පාද යාත්‍රා අපේ රටේ දේශපාලනය තීරණාත්මක අවධිවලදී බල පෙරලීන් ආණ්ඩු ගෙදර යවූ පාද යාත්‍රා අපි අසා තිබෙනවා මේ ලබන 28 වෙනිදා එහෙමනම් හෙට නුවරින් ආරම්භ වන්නේ එවැන්නක් මගේ පළමු පැනෙන්නේ අරමුමද සිතිජි අතරම ශාන්ත දැන් මේ පාද යාත්‍රාව සිද්ධ වන්නේ විශේෂ හේතුවක් නිසා ඒ හේතුව ඒ සංවිධායකයෝ කියලා නෑ නමුත් මට තේරෙන විදිහට ඒ හේතුව මේකයි 2015 අගෝස්තුවේ පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වුවා ඒ පාර්ලිමේන්තු ඡන්දයෙන් එක්සත් ජාතික පෙරමුණට ආසන 106යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට ආසන 95යි ඉතින් යමිති තුලනයක් තිබුණා එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරා පැහැදිලිව හැබැයි ආණ්ඩුව පිටවන්නට බොහෝතර බලය උන්ට මිවුන්නේ නැහැ මේ මිවුන්නේ නමුත් ඊ ළඟට යම් යම් දේවල් සිද්ධ වුණා එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු කරනු ලැබුවා. දැන් එතරම් පොඩි පුදුමයක් තියෙන හේතුව ඒ චන්දරය ඒගොල්ල මූණ දුන්නේ ජාතික ආණ්ඩුවකට යන්නේ නැහැයි කියන පදනමෙන්. නමුත් පා 24න් පිරිසක් ගියා. ගිය පිරිස අතරත් අපි දකිනවා යම්කිසි අමුත්තක් හේතුව තබුන්ගේ මනාප ඡන්ද ක්‍රමයෙන් පරාජයට පත් වුණු පුද්ගලයන් ජාතික ලයිස්තුවෙන් ඇතුළත් වෙලා ඒගොල්ලොත් ඉන්නවා මෙතන මුහු වෙලා ඔය ආණ්ඩුවට ගිය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ අතර. ඉතින් එතන යම්කිසි විකෘතියක් සිද්ධ වෙලා තියෙනවා. අපිට කියන්න පුළුවන් පාර්ලිමේන්තු ඡන්ද ප්‍රතිඵල වලින් ප්‍රතිබිම්බණය වෙච්ච මහජන මතය පවතින පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුව තුල ඔය පවතින පාර්ලිමේන්තුව තුල දකින්න ලැබෙන්නේ අසමමිතික ආකාරයකට යම් කිසි කෘත්‍රිම භාවයක් නැතුව නොවේ ඒක. හරි දැන් කියමු 45 ගියයි කියලා. ඒකත් මම කලින් කියලා තියෙනා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනයකින් තොරව ගත්තු තීන්දුවක් අනුව. දැන් ඉතුරු 50කට ආසන්න ගානක් ඉන්නවනේ. ඒගොල්ලෝ නේද මේ පාදයාත්‍රාව එන්න යන්නේ. දැන් සාමාන්‍ය අංක ගණිතය අනුව 50 කියන්නේ 16ට වැඩිනේ. නමුත් TN එක තමයි විපක්ෂය. ඉතින් අන්තිමට මොකද උනේ? 2015 අගෝස්තුවේදී UNP විරෝධී විශාල ඡන්දයක් තිබුණා. ඒක UNP නායකත්වය දුන්න පෙරමුණ තරම්ම විශාල නැහැ. නමුත් ආසන 95ක් තිබුණා. දැන් ඒ ඡන්දවලට සාහේ නියෝජිතයින්ට ඒ වරමත් එක්ක බැඳී ඉඳ නියෝජිත පිරිසට පාර්ලිමේන්තුවේ නිල අවකාශයක් නැහැ ශාන්ත විපක්ෂ වෙන්න ඕන ඒගොල්ලෝනේ දැන් 95ට එකට ඉන්න බැරි නම් 50 හරි විපක්ෂ වෙන්න එපායි හැබැයි ශ්‍රී ලංකාව පිළිගන්න පාර්ලිමේන්තු විපක්ෂ ඕනේ නෙමෙයි පිළිගන්න පාර්ලිමේන්තු විපක්ෂ නෙමෙයි TN එක තමයි නිල විපක්ෂය ආසන 16 කුත්
හුදු පලාත් බද වර්මකුත් එක්ක. දැන් ඊළඟට ඉතින් මේ UNP ප්‍රතිපත්ති වලට විරුද්ධව මිනිස්සු දුන්නු ජනවර්මක් තියෙනවනේ මේක තුලනය කරන්නයි කියලා. ඉතින් ඒකට පාර්ලිමේන්තුවේ ලැබිය යුතු තන විපක්ෂ නායකකම නිල විපක්ෂය. ඒක නැත්තම් ඒක කොහෙට හරි යන්න වෙනවනේ. ඉතින් ඒක පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව පාදයාත්‍රා සහ වෙනත් මහජන උද්ඝෝෂණ ක්‍රියාකාරකම් වශයෙන් පිළිබිඹු වෙනවා. ඒක බොහොම ස්වභාවිකයි. විපක්ෂ නිල විපක්ෂ නායකකම සහ නිල විපක්ෂ හැටියට මොවුන්ව පිළිගනු ලැබුවා නම් එතකොට පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව ක්‍රියාමාර්ග ගැන එතරම් විශ්වාසයක් තබා ගන්න ඕනේ නැහැ මෙච්චර ඉක්මනට. දැන් ආණ්ඩුවක් ඇවිල්ලා අවුරුද්දයි. ඉතින් මෙතන තියෙන ව්‍යුහාත්මක ප්‍රශ්නේ ඒකයි. ව්‍යුහාත්මකව මේ මොවුන්ට යම්කිසි තැනක් තියෙන්න ඕන පාර්ලිමේන්තුවේ. නමුත් එහෙම තරන්නේ නැතිකොට අනිවාර්යයෙන්ම වෙනම දිසාවකට ගමන් ගන්නවා ඒ විසංවාදී මතය. දැන් උතන තව කාරණාවක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නිල නායකත්වය නෙමෙයි නමුත් එක්සත් ජාතික පක්ෂය දුවවන මේ ආණ්ඩුව ක්ෂේත්‍ර කීපයකදී අතවසම විසංවාදයට තුඩු දෙන පියවර අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ආර්ථික ක්ෂේත්‍රයේ වැට් බදු වගේ දේවල් දේශපාලන ක්ෂේත්‍රයේ නොයෙකුත් දේවල් සිද්ධ වෙලා තියෙනවා, සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් එනිසා සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ඔය පෙළපාලියෙන් කලින් දෙන අවුරුදු ගාන නොගොස් ඊට කලින් ප්‍රශ්න මතුවලා තියෙනවා හැමදාම. ඒ ප්‍රශ්න මතුවලා තියෙන්නේ මහජන උද්ඝෝෂණ හැටියට. හැමතැනම නොයෙකුත් ක්ෂේත්‍රවල නොයෙකුත් ප්‍රදේශවල මහජන උද්ඝෝෂණ මතුවෙනවා. එනිසා ඕනෑම විපක්ෂයකට අත්වසෙන්ම ඉවසා දරා ගන්න බැරි ඉල්ලුමක් ඇති වෙනවා. මෙන්න මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්න අපි එක්තැන් කරලා පාදයාත්‍රාවක් යමු කියලා. ඊට කලින්ුත් පාදයාත්‍රා ගිහිල්ලා තියෙනවනේ ශාන්ත කිව්වා වගේ. ඉතින් සුපුරුදු උද්ඝෝෂණ ක්‍රමයක් මේක. ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. අර දැන් ටිකක් ඉක්මනට ඕක වෙන්නේ ඔය කරුණු දෙක හන්ද. නිල විපක්ෂ නොවන හන්ද සහ විවිධාකාර සමාජ ප්‍රශ්න. විශේෂයෙන්ම මේ වෙළෙන්දන්ගේ පැට්බදු විරෝධී හර්තාලේ වගේ දේවල්, පුංචි හර්තාල, ශිෂ්‍ය අරගල, එක්ට විරෝධී අරගල මේ දොස්තරවරුන්ගේ. ඉතින් ඒ අරගල තියෙන නිසා මේක දැන් මතුවෙලා තියෙනවා මේ පාදයාත්‍රා. ඔචරතුමනි, අපි දන්නවා පාදයාත්‍රා කිව්සෙනි අපේ මතකයට එන චරිතය තමයි මහින්ද රාජපක්ෂ කියන චරිතය. ඔහු එදා දකුණේ සිට කොළඹට පාදයාත්‍රාවෙත් පැවති ආණ්ඩුවලට බලපෑම් එල්ල කළ ආණ්ඩු බිහි කළ නායකයා තමයි මෙවර මේ පාදයාත්‍රාවෙත් ප්‍රධානියා බවට පරිවර්තනය වෙන්නේ. හැබැයි එදාට වඩා අද වෙනස් දේශපාලනික, සංස්කෘතික, ආර්ථික පසුබිමක තමයි මේ සටන ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම අපි දැක්කා මේ ඔබ පැහැදිලි කර ආකාරයේ මහමැතිවරණයෙන් පසුව සිදු ක්‍රියාදාමයෙන් පස්සේ මේ ඒකාබද්ධ විපක්ෂය එදා හයිට් පිටියට විශාල සෙනඟක් රැස් පැමිණ ඔවුන්ගේ විරෝධතාවය ආණ්ඩුවට එල්ල කරනවා. හැබැයි අපි දැක්කේ නේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ ඒ විරෝධතා හමුවේ ඔවුන්ට කිසියම් ආකාරයක බලපෑමක් එල්ල වෙන ආකාරය. ඔවුන් රැස් වුණා, රැස්වීම පැවැත්වුවා, සුපුරුදු ලෙස විසිර ගියා. ආණ්ඩුවත් විවිධ ප්‍රකාශය සම්බන්ධයෙන් කරමින් සිටියා. නමුත් ඒ රැස්වීම සමග සියල්ල නිමාවට පත් වුණා. මේ ජන රැලිය ඊට වඩා වෙනස් මුහුණුවරක් ගනීවිද නැද්ද? ඔබ කොහොමද ඒක දකින්නේ? ශාන්ත, පළවෙනි එක අර සම්භාව්‍ය පාදයාත්‍රා කරා අපව සිත යොමු කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් කියනවා මේ පාදයාත්‍රා වලින් ප්‍රේමදාස ආණ්ඩුව පෙරළුණා රම වගේ එහෙම කිසිම දෙයක් උන්නේ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමාව කොටි සංවිධානයම ඝාතනය කරා. UNP ආණ්ඩුව පෙරළුණා කොටි සංවිධානයේ නායකයෝ කීප දෙනෙක්ව මරණ දාපු නිසා. ඔය පාදයාත්‍රාව මහින්ද රාජපක්ෂ ජනාධිපති මන්ත්‍රීතුමා ඒ කාලේ ඒ
කරපු පාදයාත්‍රාව සාර්ථකයි. සාර්ථක වුණේ පිරිස් බලය වශයෙන් ගත්තාම. පිරිස් බලය ප්‍රචාරය. නමුත් ඕකේ අනිත් පැත්ත තමයි මම හිටියේ මම ප්‍රේමදාස ජනාධිපතිතුමාත් එක්ක කිට්ටුවෙන් වැඩ කරානේ ඒ කාලේ. මට මතකයි එතන සාකච්ඡාවක් වුණා මං ඕක ඒක දවසකදී ජනාධිපති මහින්ද රාජපක්ෂත් කිව්වා අවුරුදු ගානකට කලින්. ඉතින් ප්‍රේමදාස මහත්මයා වටේ ඉන්න සමහරු කිව්වා අපි අහවල් තන නවත්තමු මේක මේක කරමු අරග කරමු ඔයි කියලා. මම මේ කියන කතන්දරේට සාක්ෂිය පණපිටින් තාම ඉන්න සිරිසෙනගුරේ මහත්තයා. ඉතින් ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්වා මොකුත් කරන්න යන්න එපා. ආපුද කිසිම දෙයක් කරන්න එපා. ආවිල්ලා ගියද? ඒක උන් ගයිති. ඒ විදියටම වුණා. කිසිම දෙයක් උන්නේ නැහැ. පාදයාත්‍රාව ආවා. ඒකෙන් මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපේ ගොඩනැගුණා. නමුත් ඊට වැඩි දෙයක් වෙන්න ඉඩ දුන්නේ නැහැ. එතනදී ප්‍රේමදාස ජනාධිපතිතුමා කියපු තව කාරණාවක් මම කියන්න ඕනේ. එතනදී අර කිව්වනේ නවත්තන්න එපායි කියලා. නෑ නෑ මොකුත් කරන්න එපායි කියලා. එහෙම කියලා තප්පරයක් විතර ඉඳලා කිව්වා මේ ඔය රදල බණ්ඩාරනායක පවුලට අභියෝගයක් වෙන්න ඉන්නෙත් ඔය තරුණයානේ කියලා කිව්වා. ඉතින් ඒ අනාවැකිය තරියක් නම් ඒක තමයි බුද්ධිමත් විදිය පාදයාත්‍රාවකට ආණ්ඩුවක් ප්‍රතිචාරය දක්වනකොට. ආපු දෙන් කියන දෙයක් කියපු දෙන් අවිල්ලා රස්වීමක් පවත්වලා ගියද? දැන් මම දන්නේ මේ ආණ්ඩුව කොහොම කරලා දීලා ජනාධිපති සිරිසේන නම් සාකච්ඡාව කරලා තියෙනවා හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രി විරුද්ධ එක්ක අපිට ආරංචි වෙන ආකාරයට ඒක සුවද. ඒක නේ ඔබතුමාගේ මම ඊළඟ විමසන්න බලාපොරොත්තු වෙනවා. අදහසක්. නමුත් අපි දන්නේ නැහැ දැන් මේක දෙමුහුන් ආණ්ඩුවන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පිරිස නම් නායකයෝයි ඇමතිවරුයි බොහොම මේ සමහරු ඔක්කොමල නෙමෙයි. බොහොම වෛරක්කාර විදිහට මේ පාදයාත්‍රාව ගැන කතා කරනවා. ඉතින් ඒක අදූරදර්ශී. චරිතමයි ඔබතුමන් සඳහන් කරන මේ මෙවැනි පාදයාත්‍රාවක එදත් බැරි වුණ අදත් බැර වුණා මේ ආණ්ඩුව පෙරලන්න හෝ අභියෝග කරන්න බෑ කිය. ඔබට පේන හැටියට මේ ඔවුන් මේ කරන රැලි බලාපොරොත්තු වෙන්නව ප්‍රධාන කාරණේ තමන්ට එල්ලලා තියෙන පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ නියෝජනයක් නොලැබීම පමණක්මද ඔවුන්ට තිබෙන්නා වූ මේ මෙවැනි පාදයාත්‍රාවක යවටදී? අත්ත වශයෙන්ම මේ ආණ්ඩුව විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක කරන්න උත්සාහ දරන ප්‍රතිපත්ති ගැන සමහර ක්ෂේත්‍රවල ප්‍රගතියක් නොතිබීම ගැන නොයෙකුත් සමාජ ස්තරයන් අතර විරෝධතාවයන් මතුවලා ඒක විපක්ෂයට තෙරපුමක් බවට පත් වෙලා තියෙනවා. ඕක පහලින් එන එකක්. ඒක තමයි මේ ටීවී එක දාපු ගමන් පේන්නේ හැමතැනම නොයෙකුත් ක්‍රියාකාරකම් මහජන ක්‍රියාකාරකම්. ඔබ පැහැදිලි කරමින් ඉන්නේ මේ ජනසටන් වලට නායකත්වය දීම සඳහා තමයි මේ මොන්ඩලේ. මේ ජනසටන් වලට නායකත්වය දීම හෝ අපි අත්ත කතා කරනවා නම් ඒවායින් යම්කිසි ප්‍රයෝජනයක් ලබා ගැනීම. ඒකෙන් දේශපාලන ප්‍රයෝජනකුත් තියෙනවානේ. මේ සමාජ ප්‍රශ්න ටික කැටි කරගත්තාම ඒක තමයි විපක්ෂයේ දේශපාලන. දැන් ඔය වගේ පාදයාත්‍රායන එක පටන් ගත්තේ 40 ගණන් වල 50 ගණන් වල. නමුත් අපිට මට මතක කාලෙකදී ජයජයවර්ධන විපක්ෂ නායකයෙක් හැටියට ඉන්නකොට සත්‍යග්‍රහය කියලා කිව්වේ ඉන්දියානු ක්‍රමෙන් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරා. මේ මහා ලොකු ආණ්ඩුව මීට වඩා ශක්තිමත් ආණ්ඩුවකට විරුද්ධව සාමකාමී සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගයක්. ඉතින් ඒකෙන් විපක්ෂයත් මුවහත් වෙනවා. එක්සත් ජාතික පක්ෂය ඒ කාලේ විපක්ෂය හැටියට ආපහු ගොඩනැගෙන්නට බලවේගයක් හැටියට මහෝපකාරී වුණා. පාදයාත්‍රාවක් කියලා කියන්නේ මේ අර්ථ විරහිත දෙයක් නෙමෙයි. පසු කාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 94 ජයග්‍රහණය කරන්නත් අර පාදයාත්‍රා එහෙම ගිහිල්ලා අතිකරගත් ගැම්ම ප්‍රයෝජනවත් වුණා. මෙතන
ශාන්ත ඊට අමතරව තව කාරණාවක් තියෙනවා. දැන් පාදයාත්‍රා වගේ දේවල් නැත්තම් ওই විපක්ෂයේ ක්‍රියාමාර්ගයෙන් දැන් ශාන්ත කියවනේ හයිඩ් පාර්ක් එක ගැන ලෝකරාසියවත් තිබුණා. නමුත් ඒකෙන් මොකුත් වෙනසක් වුණ නැහැ කියලා මගේ මතේ ඊට වඩා වෙනස් ශාන්ත මොකද දන්නවද? පෞගිය මාසේ ජුනි මාසේ ජනීවා නුවර විදේශ ඇමති මංගල සමරවීර සම්බන්ත්‍රණයක් අමතලා කියපු කතාවක් තියෙනවා. එතුමා කිව්වා ප්‍රශ්නෙකට උත්තරයක් දෙමින් අපට විදේශික නඩුකාරවරුත් එක්ක හයිබ්‍රිඩ් උසාවියක් වචනයේ පරිසමාප්තයෙන්ම ක්‍රියාත්මක කරන්න බැරි හේතුව අතීතයේ අවතාර ලංකාවේ හොල්මන් කරනවා. හිටපු දේශපාලන චරිත ආපහු බලයට එන්න උත්සාහ දරනවා. ඒ හන්ද තමයි අපි දේශීය යන්ත්‍රණය කියලා මේකට කියන්නේ කියලා. ඉතින් දේශීය යන්ත්‍රණය තුල හැබැයි අපි විදේශ සහභාගීත්වයක් තියෙනවා කියලා සාතික කරනවා. ඒක එතුමත් කිව්වා මනෝතිත්තවල මහත්තයත් කිව්වා. දැන් මොකද මේකෙන් තේරෙන්නේ? මංගල සමරවීර විදේශ ඇමතිතුමා ජෙනීවා මානවිකම් කවුන්සිලයේ අසබඩ පවත්වපු ඒ බිල්ලිබිම පවත්වපු සම්මන්ත්‍රණයකද කියනවා ඒකාබද්ධ විපක්ෂ නොවෙන්න අපි හයිබ්‍රිඩ් උසාවියක් කරනවා විදේශ නඩුකාරවරුත් එක්ක. නමුත් ඒකාබද්ධ විපක්ෂයක් තියෙනවා. මේගොල්ලෝ මේ ගහ හොල්ලනවා. ඒ හන්දා අපිට මේක කරන්න බෑ. ඒ හන්දා තමයි අපි මේ දේශීය යන්ත්‍රණය කියන්නේ කියලා. ඉතින් ඒ අර්ථයෙන් බලනකොට ශාන්ත හයිඩ් පිටිය රැස්වීම වේවා, පාදයාත්‍රා වේවා, ඒකාබද්ධ විපක්ෂයේ පවත්ම වේවා. ඒ සියල්ලෙම දැනට සිද්ධ වෙලා තියෙන්නේ සහ සිදුවන්නේ ආණ්ඩුව යන ගමනට දැන් භයානක පැත්තකට ගමනක් යනවා නම් ඒකට යම් කිසි සීමාවක් කල්පෑමක් කියලා කරන්න හැකි වෙලා තියෙනවා. සීමාවක් අඳලා තියෙනවා. ආණ්ඩුව දන්නවා මේ වේදිකාවල කොච්චර ඊළඟ වුණත් ඒකාබද්ධ මේ කාර්යයන් කියලා. ආණ්ඩුව දන්නවා අපි විදේශ නඩුකාරවරු ගෙනාවොත් එහෙම නැත්නම් හයිබ්‍රිඩ් උසාවියකට එයාකාරටම ඉඩ දුන්නොත් අන්න අරගොල්ලෝ එකින් දේශපාලන ප්‍රයෝජන ගන්නවා. මේකේ වෙළඳ පොලක් නිශාන්ත. වෙළඳ පොලේ තරංගයක් නැත්තම් ඕනේ බාල බඩුවක් ඕනේ මිලකට අපිට විකුණනවනේ පාරිභෝගිකයට. දේශපාලනත් එහෙමයි. ඉතින් ඒකාබද්ධ විපක්ෂ කියන කඩයක් තියෙන එකයි ඒගොල්ලෝ මේ සේල් එකක් දැන් මේ ලොකු සේල් එකක් කරන්න යන්නේ. එහෙම එකක් තියෙන එකයි රටවැසියට හොඳයි. දේශපාලන අතෙන් ගත්තාම ආර්ථික විද්‍යාවෙන් ගත්තාම පාරිභෝගිකය කියන්නේ අපේ රටේ ජනතාවට හොඳයි. හැබැයි ආචාර්යතුමනි දැන් ඔබ එවැනි අදහසක් පළ කරද්දී මට මෙන්න මෙහෙම ගැටලුවක් මතුවෙනවා. ඇත්තෙන්ම මේ සිදුවන්නේ සැබෑ තරඟයක් නම් ජනතාව වෙනුවෙන් ජයග්‍රහණ ලබා දෙන්න තරඟයක් නම් අපිට ඉතා සතුටු විය හැකියි. නමුත් සාමාන්‍ය ජනතාවට නොතේරෙන්නා වූ කාරණාත් මේ ඇතුළේ සිද්ධ වෙනවා. ඒන් එකක් තමයි පවතින ආණ්ඩුවේ ප්‍රධානියාව ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාකලාපයේ පිළිගන්නේ නැති පිරිසක් තමයි මේ ඒකාබද්ධ විපක්ෂය හැටියට ඔවුන් වෙනම ගමනක් තෝරන්නට සූදානම්ින් ඉන්නේ. ඒ තියෙන අතරෙම රාත්‍රී අපි දැක්ක මේ ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකට යනවා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්. හැබැයි අපට දැනට දැනගන්න තිබෙන ආකාරයට මේ ජන රැලිය පිළිබඳව නෙමෙයි එතනදී සාකච්ඡා වෙලා තිබෙන්නේ, වෙනත් කරුණු කාරණා සාකච්ඡා වෙලා තියෙනවා. හැබැයි මේ රටේ මිනිස්සුන්ට මේ ඉතාමත් උපතෝපූටකයක්. ඔබ කොහොමද මේ දකින්නේ? මම දකින්නේ රටේ දේශපාලනයේ සංකීර්ණත්වය මේකෙන් විදා දක්වනවා කියලා. මේක දැන් කොච්චර සම්මුති ආණ්ඩුවක් කියලා කිව්වත් මෙතන තියෙන්නේ අඩුම තරමෙන් තුන්කොන් සටනන්නේ. ජනාධිපති සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂ නායකත්වය නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ එකක් නෙමෙයි දෙකක් හෝ එකහමාරක් කියන එක පෙන්වුම් කරන ඔය සාකච්ඡාවෙන්. ඒකාබද්ධ විපක්ෂයේ ස්වභාවය අපිට පේනවා ඒකෙන්. මම නම් මේ සාකච්ඡාව ගැන සතුටු හේතුව මේ සංවාදයක් ඇතිවීම කවුරු අතර වුණත් ශිෂ්ට සම්බන්ධ දේශපාලනික ලක්ෂණයක්. ඉතින් ඒක හොඳයි. නමුත් ඉන් ඔබට කියලා ටිකක් කාරවුස්සනකොට මෙතන තියෙන්නේ සත්‍ය මේකයි.
ඒකාබද්ධ විපක්ෂය නායකත්වය දෙන මේ පාද යාත්‍රාව ප්‍රධාන වශයෙන් කාට විරුද්ධවද එල්ල වෙලා තියෙන්නේ? උතන තමයි ප්‍රශ්න. සමහරු ඒකාබද්ධ විපක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ වටේ ඉන්න සමහරුන්ට අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන් සිරිසේන ජනාධිපතිතුමාට විරුද්ධව මේක එල්ල කරන්න. ප්‍රධාන හතුරා මෛත්‍රීපාල සිරිසේන කියලා. එහෙම නැත්නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ කියන්නේ එකසේ සතුරු කියලා පෙන්නුම් කරන්න අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන් දනුවත් හෝ නොදනුවත්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මේ සාකච්ඡාවට යෑමෙන් සහ සාකච්ඡාව ජය පරාජයකින් තොරව සුහදව නිමාවකට පත්වීමෙන් යලිත් සනාත වෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන හතුරා UNP ආණ්ඩුව නැත්නම් එක්සත් ජාතික පක්ෂ නායකත්වය. දැන් අපි රූපවාහිනිය බැලුවත් වැඩිම තරහ ගිහිල්ලා මේගොල්ලන්ට බනින්නේ අගමැතිතුමානේ. අනිත් පැත්තෙන් මෙතන මේ ඒකාබද්ධ විපක්ෂය කරන්න හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාමත් කරපු එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් ලෙස පෙනී සිටි. ඉතින් සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක තියෙන ගනුදෙනුව වෙන ආකාරයකට පියවගන්න පුළුවන් ගනුදෙනුව. සමහර අවස්ථාවලදී මේගොල්ලන්ගේ හැප්පීමක් තියෙනවා. අනිවාර්යයෙන්ම නොකමැත්තන් නොසන්සුන්තාවයක් තියෙනවා මේ සම්මුති ආණ්ඩුවේ කාල රාමුව දික් කරගත්තයි කියලා. නමුත් සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා කාරෙන්නේ. ඉතින් මෙතන තියෙන ප්‍රතිරෝධය ශ්‍රී ලංකාවේ විපක්ෂයේ වාඩි වෙලා ඉන්න සටන්කාමි පිරිසයි සිරිසේන ජනාධිපතිතුමා UNP කත්තකෙනි වාඩි වෙලා ඉන්නේ. ඒ දෙකල්ලෝ අතර පරතරය UNP එකයි ශ්‍රී ලංකාවේ අතර UNP එකයි විපක්ෂය අතර පරතරයට වඩා අඩුයි. ඒක තමයි මේ අනිත් පැත්තකට වෙලා වාඩි වෙලා තේ බීලා කතා කරලා වාද විවාද කරගෙන සුහදව නැගිටලා වචනකින්වත් බනින්න නැතුව යන්න පුළුවන්. ඒකෙන් පෙන්නේ ඒකාබද්ධ විපක්ෂය පාදයාත්‍රාව අතරින් කතන්දරයවත් මේ හේතුව ඒ මාතෘකාව මතුවෙලත් නැහැ. මම හිතන්නේ සිරිසේන ජනාධිපතිතුමා යම් කිසි ඉඟියක් කළා තියෙනවා පළාත් පාලන ඡන්දයේදී යම් යම් තීන්දු අනිවාර්යයෙන්ම හැමෝටම ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකත් අත්ත. අලුත් සංවිධායක උපත් කරන තමන්ට සිදුවේ කියලා තියෙනවා මේ ඇතම්ම හරි කාකරුක්‍රියා කරන්නේ නැත්නම්. ඉතින් මෙතන දෙබසක් තියෙන. නමුත් මේ දෙබස සතුරු අතර දෙබසක් නෙමෙයිනේ. මොකද දෙක යන ශ්‍රී ලංකා කාර්ය අතර දෙබසක්. ඔව් ආචාර්යතුමා, ඔබතුමන් පැහැදිලි කරාට මෙය ශ්‍රී ලංකා කාර්යයන් අතර තියෙන දෙබසක් බව පිළිගන්න අපට හැකියාව තිබෙනවා. මෙන්න මේ ආකාරයේ සිදුවීම් සිදු වෙන්නේ නැත්නම් මේ අතරම අපි දකිනවා පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාත් පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවුණා. කැඳවීමේ නෝ මොකද ප්‍රකාශ කරන්නේ? ඔවුන් කියන්නේ මේ ජාතික ආණ්ඩුව බිහිවන අවස්ථාවේදී ඔවුන් එකඟ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් වසර දෙක කාලයක් සඳහා තමයි මේ රට ගොඩනැගීමේ කාර්යයට අපේක්ෂා රාශි වෙන්නේ කියලා. හැබැයි එදා ඔවුන් දෙදෙනා ප්‍රකාශ කරනවා අපි මේ අවුරුදු පහක කාලය තුළ මේ වත්මන් ආණ්ඩුවේ සම්පූර්ණ දූර කාලය තුළ අපි ඒකාබද්ධව ගමන් කරන්නට තීරණය කළාය කියලා. එතකොට අපිට පිළිගන්නට පුළුවන්ද ජනාධිපතිතුමා තවදුරටත් ඒකාබද්ධ විපක්ෂයේ මිතුරෙක් හැටියට? ඒකාබද්ධ විපක්ෂය සහ ජනාධිපතිතුමා අතර තියෙන ප්‍රතිවිරෝධයක්. නමුත් ඒක පරම සතුරත් එක්ක තියෙන ප්‍රතිවිරෝධයක් නෙමෙයි. ඒ පරම සතුරු ප්‍රතිවිරෝධයක් නෙමෙයි. ප්‍රතිවිරෝධයක් තියෙනවා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ සලකන පරම සතුරා කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් සමග ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ඉදිරි වසර පහම ගමන් කරන්න තීරණය කිරීම කෙලෙසද ඔබ දකින්නේ? පළවෙනි එක උදේ අංක ගණන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මම මේ බැලුවා. ඉතින් හැමෝම කියන්නේ තව අවුරුදු පහක් නැහැ කාන්ත. තව හතරයි. ඉස්සෙල්ල මතක තියාගන්න ඕන. පෞගිය අගෝස්තු ඉඳන් මේ අගෝස්තු වලට අවුරුද්දයි.
දානමය සංශෝධන යටතේ ජනාධිපතිතුමාටත් පාර්ලිමේන්තුවටත් තියෙන්නේ අවුරුදු පහක වාරයක්. ඒ අනුව තව අවුරුදු හතරයි. 2020 ජනවාරියේ ජනාධිපතිවරණය තියන්න වෙනවා. 2020 අගෝස්තුවේ මහමැතිවරණ තියන්න වෙනවා. ඉතින් පහ නෙමේ හතර කියලා ඉස්සෙල්ලා සටහන් කරගමු. දෙවනි කාරණාව ඔය දීගේ දික් කරගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනයෙන් නැතුව. සමස්ත ලංකා කාරක සභාව රැස් වෙන්නේ නැතුව. මධ්‍යම කාරක සභාව රැස් වෙලා මේක වාද විවාද කරාද කියලාත් දන්නේ නැහැ මම. පත්‍රේ නම් තිබුණේ නැහැ. නමුත් අපි ඒක යථාර්ථයක් හැටියට පිළිගන්න ඕනේ. දැන් මේකේ ගැටලු මතුවෙන්නේ ඒකබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නෙමෙයි. ගැටලු මතුවෙනවා. නමුත් ප්‍රධාන ගැටලු මතුවෙන්නේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්. හේතුව සරලව කියනවනේ ශාන්ත අවුරුදු හතරක් තව අවුරුදු හතරක් එකට ඉන්නවා නම් ඒ කියන්නේ අවුරුදු පහක්ම එකට ඉඳලා තියෙනවා නම් යනකොට යන්න වෙන්නේ එකට. රටේ දේශපාලන ඉතිහාසය ගත්තාම අර වියතිරේක අවස්ථාවන් යුද්ධ කාලේ වගේ ඒ කාලේ අරණු විට අවුරුදු 5න් 5ට ආණ්ඩු මාරු සිද්ධ වුණා නේ ලංකාවේ. දැන් මේ ආණ්ඩුවත් තනිවාර ආණ්ඩුවක් වගේ තමයි දැන් පේන්නේ. ඉතින් අවුරුදු 5 අපි ඉන්නොයි කියන කියලා කියන්න පුළුවන්. දැන් අරිස්ටෝටේලියානු තර්ක ශාස්ත්‍රයේ තියෙනවා A කියලා කිව්වොත් B කියලා කියන්නත් වෙනවා. ආයන්න කිව්වොත් ආයන්න කියලා කියන්නත් වෙනවා. ඉතින් අවුරුදු පහක් එකට ඉන්නවනම් අවුරුදු පහ යනකොට එකට තමයි යන්න වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැමතිද ඒකට? අනික එක ඡන්ද එනවනේ. පුංචි ඡන්දයක් එනවා. දැන් ඡන්දයක් එනකොට අපි අවුරුදු පහක් එකට ඉන්නවයි කියලා ඊළඟට වෙනම කොහොමද තරම් කරන්නේ? මොනවා කියලා? මොනවා කියලා තරම් කරන්නේ? එකට නම් ආණ්ඩු කරන්නේ, ඡන්දට යනකොට වෙනම එන්නේ කොහොමද? මොකද්ද පණිවිඩය? මේක කරන්න බැරි දැන්නේ තමුන්වම තමුන්ටම වෙට්ටුවක් දාගන්නවා ශ්‍රී ලංකාවේ. ඔය කතන්දරේ. එතකොට ආණ්ඩු විරෝධී මතවාදයක් අනිවාර්යයෙන්ම සමාජයේ ඇති වෙනවනේ, UN විශේෂයෙන්ම UMP ආණ්ඩුවට විරුද්ධව. මේක කොහෙටද යන්නේ? ඒක TN එකට යන්නේ නැහැ නේ, ඒක JP එකට යන්නේ තල්ප වශයෙන්. ඉතින් ඒක යන්නේ ඒකබද්ධ විපක්ෂයට. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි අර ආණ්ඩු විරෝධී ඡන්ද ගන්න ඕන හන්දා අර පැත්තරයයි. ඉතින් දැන් මේ ප්‍රකාශනයෙන් ශ්‍රී ලංකාවේකට සිද්ධ වෙච්ච වාසිය මම නම් දකින්නේ නැහැ. එහෙනම් අපිට අහන්න ඕන ඇයි මෙහෙම ප්‍රකාශනය කෙරුණේ කියලා. ඒකට හේතු දෙකක් තියෙන්න පුළුවන් මට පේන්නේ. එකක් අර ළමයි දෙන්නේ එක පාට මෙහෙම බදාගන්නේ බය වුණාමනේ. එක පාට බදාගන්න නැත්නම් අම්මව ගිහින් බදාගන්න තාත්තව බදාගන්න. ඒ වගේ මේ එක පාට මෙහෙම බදාගත්තේ පාදයාත්‍රාවට බය වෙන්නත් පුළුවන්. එක තව ඊට වඩා සංකීර්ණ අපිට පුළුවන් යම්කිසි ප්‍රස්තුතයක් ඉදිරිපත් කරන්න උපකල්පනය කරන්න. මේ පාදයාත්‍රාව පාවිච්චි කරලා, පාදයාත්‍රාවට බය නෙමෙයි නමුත් පාදයාත්‍රාව බිල් එක හැටියට පාවිච්චි කරලා කලින් ඉඳන් මේක කරවන්න අවශ්‍යතාවය තිබිච්ච කවුරු හරි දුමින්දාරා මේක තල්ලු කරා. දැන් කවුද ඔය UMP ශ්‍රී ලංකා හවුලට පක්ෂව හැමදාම මේ කතා කරලා තියෙන 2005 ඉඳන් එක්සත් ජාතික පක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුමා එක්සත් ජාතික පක්ෂයෙන් නෙමෙයි හිටපු ජනාධිපති. හිටපු ජනාධිපතිනේට ඔය අදහස දැන් ආවේ කොහෙන්ද? 1970 ගණන් වල එතුමී ඒකට විරුද්ධ වුණා තරුණියක් හැටියට. අනුර බණ්ඩාරනායක මහත්තයයි ජයජවදන මහත්තයයි තමයි දෙපැත්තක ඉඳන් 1970 ගණන් වල මුල් කාලේ කිව්වේ
මේ ප්‍රධාන පක්ෂ දෙක එක්ක වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න ඕනේ කියලා. ඒ කාලේ චන්ද්‍රිකාල වමේනේ, සුනේත්‍රා චන්ද්‍රිකා, ඒගොල්ලෝ විරුද්ධ වුණා. 80 ගණන් වල මේක ආපව මත වුණාම එතකොට UNP ආණ්ඩුව. විජය චන්ද්‍රිකා කැඩිලා ගියා. අලුත් පක්ෂයක් හැදුවා. ඉතින් තමුන්ගේ මල්ලි අනුරගේ චින්තනය මේක. මේක 2005 වෙනකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය මතු කරගත්තා මේ රනිල්ුත් එක්ක එම සම්බන්ධකමක් ඇති කරගෙන මහින්දව පරද්දන්න ඕනේ ජනවාර්ගික ප්‍රශ්නේ විසඳීම සඳහා කියලා එහෙම තමයි ඉතින් කියන්නේ. මටත් තියෙන සැකේ දැන් ඔය පාදයාත්‍රාව පාවිච්චි කරලා දුමින්ද හරහා ඔතන හිටපු ජනාධිපතිනියගේ පිරිසද මේ අවුරුදු පහගෙන ප්‍රකාශනය මතු කරලා ගත්තේ කියලා. නමුත් ඒක එච්චරම සරල වෙන්නේ නැහැ. හේතුව සිරිසේන ජනාධිපතිතුමාගේ මේ ඊයේ පෙර සාකච්ඡාවෙන් ඒකබද විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයේ ඩලස්ලා ඒගොල්ලොත් එක්ක ඒ සාකච්ඡාවෙන් අපිට පේන්නේ නිල නැහැ ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකාවක් තියෙනවනේ. එතරම් තනි මතයකට වඩා මත දෙකක් අඩු තරමින් තියෙනවා. චන්ද්‍රිකාගේ මතයයි සිරිසේන ජනාධිපතිතුමාගේ මතයයි. හැබැයි ඇත්තටම අපි දකින දෙයක් තමයි ජනාධිපතිතුමන් තමන්ගේ පසුගිය දින කිහිපෙම තිබුණු ප්‍රධාන ධාරාවේ රැස්වීම වලදී ඔව් ප්‍රබල ලෙස ප්‍රකාශ කර සිටපු දෙයක් තමයි මේ වත්මන් ආණ්ඩුව වෙනස් කරන්නට එහෙම නැත්නම් පෙරලන්නට කිසියම් පුද්ගලයෙකුට කිසිම කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ. එතුමන් මේ වත්මන් රජය ආරක්ෂා කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් සිටින බව අපට පේන්න තියෙනවා. දැන් මේ කරුණු කාරණා ඇතුලේ ජනාධිපතිවරයාගේ පවුලේ සමාජිකයන් ගණනාවකට එරෙහිව මේ වෙන විට එල්ල වෙලා තියෙනවා විවිධ නීතිමය චෝදනා, වංචා දූෂණ පිළිබඳව, විවිධ අක්‍රමිකතා පිළිබඳව නීති ක්‍රියාත්මක වෙමින් පවතින කාලවකවානුව. ඒ නිසාම ආණ්ඩුව පැත්තෙන් නැගෙන ප්‍රධාන චෝදනාව තමයි මේ මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වා ගන්නට, ඒ සඳහා ජන මතයක් නිර්මාණය කරන්නට තමයි මොවුන් මේ උත්සාහ කරන්නේ කියලා. මේ කාරණේ ඔබ කොහොමද දකින්නේ? බඳුන් කර ප්‍රශ්න ගැන කාවත් අත්අඩංගුවට අරගෙන නැහෙනි. දැන් මේ ආණ්ඩුව ඇත්ත වශයෙන්ම පොරු වෙනවනම් අලුත සිද්ධ වෙච්ච හොරකමක් ගැන තොරතුරු ගන්න එක හරි ලේසි පරණ හොරකමකට වඩා. ඉතින් බඳුන් කර ප්‍රශ්නයෙන් බිලියනයක් අහිමි වෙලා රටට, ඒ ගැන කෝප් වාර්තාව තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුනැත්ති වගේ කට්ටියත් ඒ ගැන කතා කරනවා. ඉතින් අද පරීක්ෂණයක් සිද්ධ වෙමින් තිබෙනවා කෝප් කමිටු හරහා. ඔව්, ඉතින් දැන් කාවත් අත්අඩංගුවට අරගෙන නැහැනේ ප්‍රශ්න කරන්න. මේ කියන හැබැයි ආණ්ඩු විපක්ෂය කට්ටිය නම් අත්අඩංගුවට ගන්නවා පරීක්ෂණ සිද්ධ වෙන්න කලින්. ඉතින් මට පිළිගන්න අමාරුයි මේක පිරිසිදු ආණ්ඩුවක් අපිරිසිදු පෞලිය ආණ්ඩුවක් ගැන හොයන්න මේව දේවල් කරනවා කියලා. දැන් ඇත්තටම එහෙම දැන් බඳුන් කර ප්‍රශ්නය ගැන එහෙම දඩයන් කරලා ඒක ලේසිනේ සාක්ෂි හොයාගන්න. ඒ මහා බැංකුවේ ඒ නිලධාරී ඉන්ධනට කියලා කතා කරලා තියෙනවා. ඒ ඔක්කොම තොරතුරු තියෙනවානේ. ඉතින් ඒකට සම්බන්ධ කට්ටිය තාම ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රතිපත්ති සම්පාදනය එහෙම ඉන්නවානේ සම්බන්ධයි කියලා නම් කරුවා. හැබැයි ඔවුන් ප්‍රකාශ කරන්නේ අපි පැහැදිලි ලෙසම මේ සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාවක් කරනවා. කෝප් කමිටුවේ අපේ රජය අමාත්‍යවරු නෙමෙයි ඉන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ ඔවුන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒට සභාපතිතුමත් ප්‍රකාශ කරලා තිබෙනවා ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාව ඉදිරියේදී හෙළි කරනවා. ඒ කියලා මොකද්ද කුමක්ද වෙලා තියෙන්නේ කියන කාරණා. නමුත් කෝප් එකේ ඩියුගුණසය කරලා සුනිල් නඳුනැත්තලා හැමදාම කියන්නේ කෝ මේක ගැන කිසිම පියවරක් ආණ්ඩුව අරගෙන නැහැ. ඉතින් බඳුන් කර ප්‍රශ්න ගැන පියවරක් ගන්න නැතුව නිත්‍යානුකූලව අර පරණ එව්ව ගැන නිත්‍යානුකූල පියවර ගැනීමෙන් අපට පේන්නේ යම් කිසි දේශපාලන කරණයක් මෙතන තියෙනවා. එක දෙක පාදයාත්‍රා යන්නේ නඩු නවත්තන්නයි කියලා කියන කතාව අතාර්කිකයි. හේතුව පාදයාත්‍රා යනවා කියපු ගමන්ම නාමල්ව ගත්තා. ඉතින් පාදයාත්‍රා යන්න
නඩු තද වෙනවා මිසක බුරුල් වෙන්නේ නැහැ නේ. ඒකබද විපක්ෂයයි මහින්ද රාජපක්ෂයි ක්‍රියාත්මක වෙන්න වෙන්න නඩු වැඩි. ඉතින් මේ පාගමන් යන්නේ නඩු නවත්ත ගන්නයි කියලා කියන එක නම් තර්කානුකූල නෑ. නඩු නවත්ත ගන්න නම් එහෙනම් ගිහිල්ලා ඒ මොකුත් නොකර ඉඳලා ටිකක් කන්න ලව් වෙලා කරලා නෑ අපි හොඳ ළමයි කියලා කියනකොට ඉතින් නඩු ටික නතර වෙයි. ඉතින් නඩු සහ පාදයාත්‍රා අතර මම එහෙම සම්බන්ධකමක් දකින්නේ නැහැ. අනික් එක මේ ආණ්ඩුව පෙරලන්න බෑ කියන කතාව. ඒක වැඩියෙන්ම කියන්නේ අගමැතිතුමා නුවර රැස්වීමේදී. එතන දේශපාලන විද්‍යාඥයෙක් කැටින් මට ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි එක පාදයාත්‍රාවකින් ආණ්ඩුව පෙරලන්න බැරි බව හැබෑව. නමුත් දැන් මේ ආණ්ඩුවමනේ විපක්ෂ හැටියට ඉන්නකොට අරාබි වසන්තය කියාගෙන ගියේ මේ රාජිත් සේනාරත්න. දැන් අරාබි වසන්තෙන් ආණ්ඩුව පෙරළුණානේ. මම කියන්නේ නැහැ ලංකාවේ අරාබි වසන්තයක් අතිවේවා කියලා. නමුත් ආණ්ඩුව පෙරලන්න බැරි නම් මහජන උද්ඝෝෂණ වලින් එතකොට අරාබි වසන්තය ගැන කතා කර කර ගියේ ඇයි? අරාබි වසන්තෙන් ආණ්ඩුව පෙරළුණා. ඊට වඩා දරුණු ආණ්ඩුව. ඉතින් මහජන උද්ඝෝෂණ වලින් ආණ්ඩුව පෙරලෙන්න පුළුවන්. ලංකාවෙත් මහජන උද්ඝෝෂණ වලින් ආණ්ඩුව වෙනස් වෙලා තියෙනවා. 1976 වීරසූරි ශිෂ්‍යාව පොලිසියෙන් මරපු නිසා පෙරදෙනි ශිෂ්‍යෝ සහ සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පාරට බැහැලා ඊළඟට ඉස්කෝල ළමයිත් පාරට බැහැලා ඒ වීරසූරි ශිෂ්‍යා ওই මමයි එකට නවක ශිෂ්‍යෝ හැටියට අපි හිටියේ 76. ඊළඟට දුම්රි වර්ජනයක් ඇති වුණා. ඊළඟට ආණ්ඩුවේ 3/2 බලය කැඩුනා. හේතුව කොමියුනිස්ට් පක්ෂය එළියට ආවා. ආණ්ඩුවට සිද්ධ වුණා මහජන ඡන්දයක් පවත්වන්න. ඉතින් මහජන උද්ඝෝෂණ වලින් ආණ්ඩුව වෙනස් වෙලා තියෙනවා මේ රටේ. 1952 ආණ්ඩුව බලයට පත් වුණා ඡන්දෙකින් UNPR. 53 හර්තාලෙන් අර ඇමරිකානු දැන් ඇමරිකානු නැව මේ දවස්වල එනවා හුඟක්. ඒකත් ඇමරිකානු නැවකට ගිහිල්ලා ආණ්ඩුවට රැඳෙන්න වුණා. ආපවාපව වෙනස් අගමැතිවරයෙක්. ඉතින් මහජන උද්ඝෝෂණ වලින් පාදයාත්‍රාවකින් ආණ්ඩුව පෙරලන්න බැරි බව හැබෑය. නමුත් මහජ සාමකාමී මහජන උද්ඝෝෂණ වලින් ආණ්ඩුව පෙරලන්න පුළුවන්. ලංකාවෙත් වෙලා තියෙනවා. ඒකටත් අමතරව පාදයාත්‍රා නැතුව මහජන උද්ඝෝෂණ නැතුව මහමැතිවරණයකට යන්නේ නැතුව ආණ්ඩුව වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අගමැතිවරු පෙරලෙන්න පුළුවන්. ඒක ගැන සාක්ෂියක් අවශ්‍ය නම් අගමැතිතුමා මතක් කරගන්න ඕන තමාගේ හිත මිත්‍ර ඩේවිඩ් කැමරන් අගමැතිතුමාට වෙච්ච වැඩි. අපේ අගමැතිතුමාගේ කිට්ටුම මිත්‍රෙන්නේ ඩේවිඩ් කැමරන්. බ්‍රිතාන්‍ය කන්සර්වටිව් අගමැතිතුමා අපි දැක්කනේ එතුමා අර මන්දිරෙන් මෙහි මන්දිරේ වගේ එහෙ නම්බර් 10 ඩවුනින් ස්ට්‍රීට් මේ කාඩ්බෝඩ් පෙට්ටි ටික මේ මුස්සගෙන මේ වෑන් එකට දාගෙන කොහොම චාන් විදියට අතවනවන ගියානේ. ඉතින් ඒක වුණේ කොහොමද? මහජන උද්ඝෝෂණයකින්ද? නැහැ. පාදයාත්‍රාවකින්ද? නැහැ. අවුරුදු 5කින් පස්සේ පවත්වපු මහජන ඡන්දකින්ද? නැහැ. දැන් එතනත් මේ සභා ගන්නව මතක නැද්ද මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි කන්සර්වටිව් පක්ෂයයි කවුදනේ ආණ්ඩුව හැදුවේ? උනේ කොහොමද? ජනමත විචාරණය. දැන් මේ ආණ්ඩුව කියනවා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා නම් ඒ කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයකින් ඔබට යන දෙයක්. ව්‍යවස්ථා සංශෝධනය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයෙන් 19 වෙනි සංශෝධනයේ වාගේ. දැන් ඊතරින් නතර වුණොත් අත් වශයෙන්ම මම හිතන්නේ මේ ව්‍යවස්ථාව අලුත් කරන්න තෝරන මේ දැන් පශ්චාත් යුද්ධ සමයේ 21 වෙනි සියවසට යෝග්‍ය ආකාරයට යම් යම් පිළිසකර කිරීම කරන්න ඕන. නමුත් අලුත් ව්‍යවස්ථාවක් කියන්නේ ඒක නෙමෙයිනේ. සම්පූර්ණම අලුත්. ඉතින් එතකොට ජනමත විචාරණයකට යන්න ඕනේ. එතනදී තත්ත්වය තිබෙනවා ඔබතුමන් ප්‍රකාශ කරන ආකාරය. සමහරු කියන මේ ආණ්ඩුව ඉදන විදිහට UNPI ශ්‍රී ලංකාවේ දැන් අපි දෙගොල්ලෝ එකව වෙලා. මෙතනට ගිහිල්ලා ඡන්ද ඉල්ලුවත් අනිවාර්යයෙන්ම දෙමළ මුස්ලිම් ඡන්දක් තියෙනවා අපි දිනනවා. පළවෙනි එක ශ්‍රී ලංකාවේ පතුරක් අරගෙන තමයි ඔය ඡන්ද ව්‍යාපාරයට යන්නේ. සමස්ත ශ්‍රී ලංකාවේ අරගෙන නෙමෙයි.
දෙවැනි එක එංගලන්තේ මොකද දුන්නේ මහා බ්‍රිතාන්‍ය කන්සර්වටිව් පක්ෂයේ නායකයා ඩේවිඩ් කැමරන් සහ සමස්ත කන්සර්වටිව් ආණ්ඩුව මේකට පක්ෂ වුණා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීව පක්ෂ වුණා විපක්ෂයේ හිටි බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පක්ෂ වුණා මිනිස්සු අනිත් පැත්තට දාන්නේ දුන්නා හේතුව ජනමත විචාරණයක් කියන්නේ පක්ෂ දේශපාලන නඩුව සිද්ධ වෙන දෙයක් නෙමෙයි මිනිස්සුගේ ප්‍රශ්න දිහා බලන දැන් බැරි වෙලාවක් අත ලංකාවේ මේ අලුත් ව්‍යවස්ථාවේ දැන් ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යන්න නොගස් සංසදන හේතු දෙකක් තියෙන කාරණු දෙකක් අඳ වෙන්න පුළුවන් දෙකෙන් එකක් අඳ වෙන්න පුළුවන් දෙකම අඳ වෙන්න පුළුවන් එකක් ඇවිල්ලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දැන් ඕක තමයි කරටලේ හැටියට පෙන්වන්න යන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරා ඉතින් මේකට ඡන්ද දෙන්න කියලා දැන් ඕක ගැන විවිධ මත තියෙනවා පරණ මගේ පරණ මත මම පුනරුච්චාරණය කරන්න යන්නේ නමුත් මට මතක් කරලා දෙන්න සිද්ධ වෙනවා විධායක ජනාධිපති ක්‍රමය අද මේ රටේ නොතිබුණා නම් මහ බැංකුවේ අධිපති තාම අර්ජුන මහින්ද මහත්තයා ඒක බොම් පැහැදිලි සත්‍යයක් විධායක ජනාධිපති ක්‍රමය 2005 2004 නොතිබුණා නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට බෑ රණවීර වික්‍රමසිංහ මහත්තයා වයින් කරලා අර සටන් විරාම ගිවිසුම නවත්තන එහෙමනම් ප්‍රභාකරන් තාම උතර මේ තාම මැරෙනවා ඉතින් විධායක ජනාධිපති ක්‍රමය දානම්මෙන් සංශෝධනයේ සීමාවන් සහිතව හොඳ දෙයක් ඒ දවටනේට නොරවටන්නේ කියලා මම ආපහු ඉල්ලා සිටිනවා දේශපාලන විද්‍යාඥයෙක් හැටියට දැන් ඒක එකක් ඔය විධායක ජනාධිපති ක්‍රමය අපදින් අහෝසි කරනවා කියලා නමුත් ඕක අර දවටනේ විතර ඇතුලේ තියෙන්නේ ඒකීය රාජ්‍ය ක්‍රමෙන් එහාට යන ඒකීය රාජ්‍ය ක්‍රමෙන් එහාට නොයනවා නම් ශාන්ත ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේත් නැහැ දානමය සංශෝධන වගේ සංශෝධනයකින් ඔක් කරන්න පුළුවන් නමුත් ජනමත විචාරණයකට යනවා නම් යන්න වෙන්නේ ඒකීය රාජ්‍ය ක්‍රමයේ සීමාවන් පසාරු කරගෙන බලතල බෙදීම උතුරු නැගෙනහිර පළාත්වලට දෙනවා දැන් ඔතනදී මහජනතාව බ්‍රිතාන්‍ය වගේ වැඩිතරයක් විරුද්ධව ඡන්ද දුන්නොත් මොකද වෙන්නේ දැන් සමහරු කියන උතුරු නැගෙනහිර ඡන්ද වලින් දිනන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ හේතුව ස්කොට්ලන්තය කිව්වේ යුරෝපයේ ඉන්න ඕනේ කියලා උතුරු අයර්ලන්තයත් කිව්වේ යුරෝපයේ ඉන්න ඕනේ කියලා එංගලන්තයේ බහුතරයක් තමයි කිව්වේ බෑයි කියලා ඒ කියන්නේ සුළුතරයන් ඔව් කියලා කිව්වා එතකොට කන්සර්වටිව් පාක්ෂිකයොත් ඔව් කිව්වා ඩේවිඩ් කැමරන් කම්කරු පක්ෂයේ පිරිසකුත් ඔව් කිව්වා එංගලන්තයේ බහුතරය කියන්නේ බහුතරයේ බහුතරය බහුතර ජනතාව බෑනේ කිව්වා ඒකට නායකත්වය දුන්නේ මේ බොරිස් ජොන්සන් නුයි නයිජල් ෆරාජුයි චරිත දෙකක් දැන් මෙතන මහින්ද රාජපක්ෂ මම දන්නේ මහින්ද රාජපක්ෂ ඉරිපු ජනපතිතුමාර ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමේ දවටනේට රවටයිද කියලා එහෙම රවටුනත් නොරවටුනත් මිනිස්සු ගිහිල්ලා විරුද්ධව ඡන්ද දුන්නොත් යන්න වෙනවනේ ආණ්ඩුවට අගමැතිතුමාට අනිවාර්යයෙන්ම යන්න වෙනවා අපි දන්නා මේ වෙනුවට පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා වූ ව්‍යවස්ථා සම්පාදන කමිටුවක් බවට මුළු පාර්ලිමේන්තුවම පත් කළා තිබෙනවා. ඔය කියනවා ක්‍රියාදාමය ඇතුළු ඒකබද්ධ විපක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතිපති සියලු පක්ෂ නියෝජනය වන කණ්ඩායම් සිටිනවා. මේ තවම වුණ මේ ව්‍යවස්ථාවක් කෙසේද මොන ආකාරයෙන් සැකසෙන්නේ කියන දල සැලැස්මක්වත් ප්‍රකාශයට පත් කළා නැහැ. හැබැයි කෙසේ වෙතත් මේ වෙන විට අලුත් ව්‍යවස්ථාව පිළිබඳව සංවාදය රටේ ඒ ඇතැම් තැම්වල ගොඩනැගෙමින් තිබෙනවා. විශේෂයෙන්ම විමල් වීරවංශ මහත්මයා වගේ කණ්ඩායම් මේ ව්‍යවස්ථා මරවුගුල මේක මරවුගුලක් ලෙස හඟවමින් රටේ මතවාදයේ ගොඩනැගීමේ කාර්යයක නිරත වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අප්‍රසාදයේ පසුගිය දිනක පළ වුණා. ඔබ කොහොමද දකින්නේ මේ ව්‍යවස්ථාවක් නිර්මාණය වෙන්නටත් පෙර ආතුව මේ නැගෙන්නා වූ මතවාදයන් පිළිබඳව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී ඔබ මම දන්නවා ඔබ
හිස්සෙත් කැමති නැහැ මේ පවතිනා වූ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කර නව ව්‍යවස්ථාවක් බලය බෙදා මීටත් එහා බලය බෙදා හරින ක්‍රමයකට ඔබ කැමති නැති බව මම හොඳින්ම දන්නවා. නමුත් මම විමසන්නේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව හැමෝටම අවශ්‍යතාවයක් තිබෙන නිසා තමයි මේ හැමදේම එකතු වෙලා ඉන්නේ. ඒ ඒ මොනාකරණ සැකසෙන්නේ කියන තීරණයක් නොමැති විවේචනය කිරීම කොතරම් සාධාරණද? ශාන්ත මං හිතන්නේ දෙපැත්තම මෙතන ටිකක් මෙතන වරද්දගත්තා. විමල්ල වරද්දගත්තා මේ ඉක්මන් වුණා. විවස්ථා මරවුල. දැන් ඕක මරවුලක්ද නැද්ද කියන එක තාම සාක්ෂි නැහැ. ආණ්ඩුව කියන්නේ මේ ওই සාක්ෂි නැතුව කොහොමද ඔබ කියන්නේ කියලා. අනිත් පැත්තට ඒ මරවුල නොවේ කියනත් සාක්ෂි නැහැ. ඉතින් මේ දෙපැත්තම එකම වරද එකම කාසිය දෙපැත්තක්. නමුත් මෙහෙම කාරණාවක් තියෙනවා. ඒක මම දන්නේ විමල්ල දන්නවද ජනාධිපතිතුමා දන්නවද කියලා. මේ ව්‍යවස්ථාවේ හැඩේ ගැන දැනටමත් එක පුද්ගලෙක් කියලා තියෙනවා නිලවසෙන්. කවුද? සෙයිඩ් අල් හුසෙයින්. ජුනි මාසයේ නිල ලිඛිත වාර්තාවක් ලංකාව ගැන ඉදිරිපත් කරමින් ඒ හැම ඡේදයකටම ඉලක්කමක් තියෙනවා. එක ඡේදයක කියනවා ලංකා ආණ්ඩුව අපට පොරොන්දු වෙලා තියෙනවා 2017 ජනමත විචාරණකින් අලුත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කරනවා කියලා. ඒ අලුත් ව්‍යවස්ථාවේ විදේශ සහභාගිත්වයක් සහිත විශේෂ උසාවි වලට ඉඩකඩ තියෙනවා සහ යුද්ධ කාලේ නොතිබුණු ජාත්‍යන්තර නීතිය ව්‍යවස්ථාවට ඇතුළත් කළා. යුද්ධ කාලේ සිද්ධ වෙච්ච දේවල් ගැන හොයන්න පුළුවන් වෙනවයි කියන්නේ. දැන් මේක විහිළුකාරයෙක් කියන කතාවක් නෙමෙයි. ඉතින් ඒ කතාන්දරේ ඇත්තනම් ව්‍යවස්ථාව මරවුල තමයි. නමුත් දැනට කෙඩුම්පත්වල ඒ ක්‍රියාවලියේ ඒ වගේ තැනකට ඇවිල්ලා නැත. ඉතින් අපිට මේ අවස්ථාවේදී කියන්න බෑ ව්‍යවස්ථා මරවුලක් කියලා. ව්‍යවස්ථා මරවුලක්. ඔය සාකච්ඡාවෙන් ඔව හැලෙන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුවේ කවුරු හරි නිලවසෙන් පොරොන්දුවක් දීලා තියෙනවා. ඒක කොච්චර නිලවසෙන් දුන්න පොරොන්දුවක්ද කියලා කිව්වොත් සෙයිඩ් අලුසෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ලිඛිත වාර්තාවක ඕක ඇතුළත් කරලා ලෝකෙට කිව්වා. අපිට පොරොන්දු වෙලා තියෙනවා 2017 අලුත් ව්‍යවස්ථාවක් ගන්න. ඒකට විදේශීය සහභාගිත්වයක් සහිත මේ උසාවි අලුත් උසාවියක් නිර්මාණය කළ ජාත්‍යන්තර නීතිය දාලා යුද්ධ ගැන අපෝ බලනවා කියල. ඉතින් මෙතන ව්‍යවස්ථාව පිළිබඳව අපි හිතන තරම් සරල නෑ කතන්දරේ. තිරය පිටුපස ඒක තිරයකුත් නෙමෙයි. හේතුව ඕක වෙබ්සයිට් එකේ තියෙනවා එක්සත් ජාතිකයේ මානව හිමිකම් කවුන්සිලයේ. යම් කිසි ඒ ජාත්‍යන්තර බලපෑමකට මෙතනින් පොරොන්දු දීලා තියෙනවා අපි එහෙම කරනවා කියලා කවුරු හරි. ඉතින් මේක අපි හිතන විදිහට මේ ඔක්කොමල එක්කවලා සුවදව සාකච්ඡා කරලා ඒක අබද විපක්ෂත් එක්කවලා කරන ක්‍රියාවක් පමණක් නෙමෙයි. නමුත් අනිත් පැත්තෙන් ඒක අබද විපක්ෂයේ සමහරු සහ අපේ දේශ ප්‍රේමී බුද්ධිමතුන් කලාකරුවන් එහෙම කියනවනේ මේකෙන් අයින් වෙන්න කියලා. මේ ක්‍රියාවලිය අයින් වෙන්න කියලා. ඒකනම් ශාන්ත ඉතාම මෝඩ සහ නරක කතන්දරයක්. ඥානානිත ක්‍රියාවක් නෙමෙයි ඔබතුමන් දකින. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අන්තිම වෙනකන් ඉන්න ඕන. ඕකට විරුද්ධ වුණත් අන්තිම වෙනකන් ඉඳලා පහදලා දීලා තමුන්ගේ පැත්තට UNP ශ්‍රී ලංකා සහ පාර්ලිමේන්තුවේ වැඩිතරේ නම්ම ගන්න බලලා ඊළඟට එළියට ඇවිල්ලා ජනතාවට කියන්න ඕන අපි මේ අව්‍යාජ උත්සාහයක් දරුවා. මෙතනට ආව මේ මේ හේතුන් නිසා මින් ඔබට කිය නිසා අපි මේකට විරුද්ධව ඡන්දයක් ඉල්ලන ඡන්ද දෙන්නයි කියලා කියනවා කියලා. දැන් ශාන්ත මේ සුද්දා මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය යටතේ ඩොනමොර විවාදතාව තියෙනකොට මේ මාක්ස්වාදී නායකයෝ සහභාගී වුණානේ ඔය මේ විධායක කමිටු වලට. එහෙම ඔය ඔක්කොම දේවල් වලට සහභාගී වුණා. සෝල්බරි ව්‍යවස්ථාව ඒත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ.
ඒක ගේනකොට කොමියුනිස්ට් පක්ෂයයි සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ගිහිල්ලා සෝල්බරි කොමිසම හරහා තමුන්ගේ අදහස් ඉදිරිපත් කරදී මට තේරෙන්නේ මොකද්ද මේ විවස්ථා සම්පාදන ක්‍රියාවලියකට සහභාගී වෙන්න එපා එකෙන් අයින් වෙන්නයි කියලා කියන්නේ කියලා. ඒක නම් විකාරයක්. නමුත් මං කිව්ව දෙපැත්තම කියන තරම් මේ වැඩේ සරල නැහැ. ඔතන මරුගුල වෙන්නේ කොතනදද කියන එක කවුරුත් කියලා නැහැ. යම් කිසි කට්ටක් තියෙන්න බෑ රතු ඉරක්. මෙතනින් එහාට මරුගුල. නැත්තම් මුලින්ම මරුගුල කියලා කියන්න බෑනේ. ඒ කට්ට මොකද්ද කියලා කවුරුත් කියලා නැහැ. ඒක සීමාව. ඔව් ඒ සීමාව. මෙතනින් එහාට පන්නොත් ඒක මරුගුල. මම නම් කියන්නේ තුන පාර්ලිමේන්තුවේ 3/2කින් පමණක් කරන්න පුළුවන් විවස්ථා පරිවර්තනයක් නම් ප්‍රශ්නයක් නැහැ. අපි එකඟ නොවෙන්න පුළුවන්. නමුත් ඒක ආපහු හරවන්නත් පුළුවන් නේ 3/2කින් කවදා හරි. අවශ්‍ය අලුත් වැඩිය කිරීමක් වෙන්නත් පුළුවන්. අත්හදා බැලීමක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ කට්ට පැනලා ජනමත විචාරණයකට යනවා නම් ඒ කියන්නේ ඊට වඩා මහා විශාල වැරදි අතකටමයි කරන්න යන්නේ. ඒක TNA එකයි UNP එකයි ශ්‍රී ලංකා එකයි එක්ක වෙලා දැන් ඔය අවුරුදු පහ අපි එකට කරනවා කියන එකේ ඒ ඉරිදක මැද කියවුවක් තියෙන්නේ. අපි මේ ෆෙඩරල් කරන්න යනවා නොනමින් හරි කියලා. ඒක තමයි මේ දෙගොල්ලෝ තව බදාගෙන ඉන්නේ. මේකට TNA එකත් එක්ක වෙලා දැන් හදන්නේ මේ ඒකනේ මේ අගමැතිතුමා මේ දවස්වල විවස්ථාව කියන දැන් නව විවස්ථාව වුණා. විවස්ථා සංශෝධනයක් නෙමෙයි කතිකා. නව විවස්ථා. අයි නව කියන්නේ? නව කියලා කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා විධායක බලයේ ඉන්න අගමැතිතුමාට මාරු කරගෙන පළාත් සභාවලට තවත් විවස්ථා දායක බලතල දීලා මහමැතිවරුන්ට තවත් විධායක බලතල දෙන ඒකීය රාජ්‍ය රාමුවේ ඔබට යන එකන්නේ නව විවස්ථාව. ඕක ජනමත විචාරණයකට ගියොත් අන්න ඕක තමයි කට්ට. ඕක තමයි සීමාව. ඉන් එහාට එහෙම යනවනම් අන්න මරවුල. එතන කවුරු කිව්වත් මම මෙතන ඇවිල්ලා වාඩිලා කිව්වත් මේකට ඡන්ද දෙන්නේ කියලා මම නම් දැන් ඉල්ලා සිටිනවා මිනිසුන්ට. කවුරු කිව්වත් මහින්ද රාජපක්ෂ කිව්වත් මහින්දයි රනිල්ලුයි මෛත්‍රීපාල ජනාධිපතිතුමායි ඔක්කොම අත්වල් බැඳගෙන කිව්වත් ඒකට විරුද්ධව ඡන්ද දෙන්න. ඒක තමයි දේශපාලන විද්‍යාඥයෙක් හැටියට මට කියන්න තියෙන්නේ. වෛශාර්තුමනේ මේ වෙන විට අද දවස් වෙන විට රටේ අභ්‍යන්තර දේශපාලනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තමයි අපි මේතෙක් වෙලා සාකච්ඡා කරමින් සිටියේ. මම හිතන අපි බොහෝ කරුණු කාරණා අපේ ප්‍රේක්ෂකයන්ට මේ හරහා අද දවසේ දැනුවත් කරන්නට අපට අවස්ථාව උදා වුණා. මේ රටේ අභ්‍යන්තර දේශපාලනය වගේම ඉතාමත් තීරණාත්මක තලයකට අද ජාත්‍යන්තර දේශපාලනයත් පැමිණ තිබෙනවා. ලෝකයේ බොහෝ ස්ථානවල අද වෙන විට විවිධාකාරයෙන් නොසිතූ නොපැතූ සිදුවීම් සිද්ධ වෙමින් තිබෙනවා. කාලවකවානුවක තමයි අපි මේ සංවාදයේ නිරත වෙන්නේ. මේ නිසා මේ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ හසල දැනුමක් සහිත ඔබතුමන් මේ සංවාදයේ සිටින අවස්ථාවේදී ඒ පිළිබඳ යමක් මා නොවිසුවොත් එය විශාල අඩුවක් කියලා මා සලකනවා. ඒ නිසා මම කැමැති ආචාර්යතුමනි ඔබත් සමග යන්න පසුගියදා ඉතාමත් මුළු ලොවක් කැළඹු තුර්කි සිදුවීම පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරන්න. අපි දැක්කා ඉතාමත් ශ්‍රේණියකින් ඒ රටේ හමුදාවන් රටේ බලය අල්ලා ගන්නට මහා මෙහෙයුමක් දියත් කළා. හැබැයි ජනතා බලය ඔවුන්ව යටපත් කරමින් යලිත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට ඒ රට හැකියුණා. කුමක්ද මේ සිදුවීම? මොකද්ද මේ සිදුවීම පිටිපස්සේ තියෙනා වූ දේශපාලනය? මම කැමැති ඔබතුමන්ගෙන් අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරන්න. ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕන සමස්ත හමුදාව මේකට සහභාගී වුණේ. හමුදාවේ එක්තරා කණ්ඩායමක් තමයි සහභාගී වුණේ. තුර්කියේ හමුදාවේ මතවාදය 1920 ගණන් වල ඉඳන් අනාගමික මතවාදයක්. ඒක තුර්කියේ නවීකරණයත් එක්ක සම්බන්ධ ඒ කාලෙදි ප්‍රගතිශීලී මතවාදයක්. දැනට ඉන්න ආණ්ඩුව අනාගමික ආණ්ඩුව නෙමෙයි. ඒ රටේ බහුතරයකගේ ආගම වන ඉස්ලාම් ධර්මීය නමුත් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථ මතධාරී ආණ්ඩුවක් නිකන් ශ්‍රී ලංකාවේ වගේ ඒ කාලේ. ඒ ආණ්ඩුවේ ප්‍රබල නායකයෙක් ඉන්නවා එර්ඩොවන් ජනාධිපතිතුමා. ඔහු හදනවා
ජනාධිපති ක්‍රමය තවත් තහවුරු කරන්න ව්‍යවස්ථාවකි. අහෝසි කරන්න මේ තහවුරු කරන ජනාධිපති ක්‍රමය. දැන් හමුදාවේ යම්කිසි පිරිසක් හිතුවා මේක මේ ඉස්ලාමීය ජාතිවාදී ආණ්ඩුවක්, අපේ හමුදාව හැමදාමත් අනාගමික හමුදාව, ඉතින් මේක පෙරලන්න ඕනේ කියලා ඒගොල්ලෝ ඉදිරිපත් වුණා. නමුත් රඩ්වාන් දැන් අපිට ලැබෙන තොරතුරු අනුව ඔහුට ඕක ගැන ඔත්තුවක් දීලා තියෙනවා රුසියාවෙන්. රුසියාවෙන් ඔත්තුවක් දීලා තියෙනවා. රඩ්වාන් ඉතාම දක්ෂ විදියට ජනතාව ඇමතුවා මේ කැමරෆෝන්නේ දුරකථනයෙන් ඇමතුවා තුර්කී පෞද්ගලික රූපවාහිනී නාලිකාව කරහා අමතර මිනිසුන් ඒව පාරට යන්න කියලා. ඉතින් අර ඒ කොඩි රතු කොඩියේ අර ඉස්ලාමීය සංඥා තමයි නේ ඒ ආගමික ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පක්ෂයක් ඒගොල්ලෝ. මහා පරිමාණයෙන් පාරට බහැලා ටැංකි නවත්තලා ලොකු සාමකාමී විප්ලවයක් සිද්ධ වුණේ. ඉතින් දැන් ඉතින් එඩොන් අතරතේ දඩය කරනවා විරුද්ධවාදී. එඩොන් කියන විදියට මේක පසුපස ඉන්නේ ඉස්ලාමීය පූජකවරේ. දැන් ඔය ඉස්ලාමීය පූජකවරයා ඉන්නේ කොහෙද? එඩොන්ම කියනවා. නමුත් මෙතන ඊට වඩා ඉහළ මොළයකුත් තිබුණායි කියලා අපිට සැක කරන්න පුළුවන්. සුපීරියර් බ්‍රේන්. දැන් මේ ඉස්ලාමීය පූජකයා කියපුවම අපිට හිතන්නේ එක්ක සෞදියේ ඉන්නවා, එහෙම නැත්නම් ඉරානයේ ඉන්නවා, එහෙම නැත්නම් පාකිස්තානයේ ඉන්නවා කියලා. ෆෙතුලා ගුලෙන්, මේ ගුලෙන් ත්‍රස්තවාදී සංවිධානයෙන් කරපු වැඩක් කියලා තමයි කියන්නේ. දැන් මේ ඉස්ලාමීය පූජකවරයා කොහෙද ඉන්නේ? ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. අපෙත් මෙහි අත්දැකීම් තියෙනවානේ මහා මේ ආගම්වාදී ජාතිවාදී පූජකවරු අවුරුදු 5ක වීසා තියාගෙන ඇමරිකාවට ගිහිල්ලා ආපු එවුවත් තියෙනවා අපේ මෑතකාලීන ඉතිහාසයේ. ඒ වගේ මේ ෆෙතුලා ගුලෙන් කියන ඉස්ලාමීය පූජකවරයා ඇමරිකාවේ ඉඳන් තමයි මෙවුව මෙහෙවන්නේ. ඉතින් එඩ්වාන් මේ චෝදනාව කරලා තියෙනවා. අපිටත් අදාළයි මේ ප්‍රංශේ විදේශ ඇමතිතුමා හිටපු අගමැතිවරයා ජම්මා කයිරෝ, මම හම්බුලා සාකච්ඡා කරලා තියෙනවා බුද්ධිමතෙක්. නමුත් ඔහු කිව්වා මේ තුර්කියේ දැන් මේ එඩ්වාන්ලා යන විදිය හරි නෑ, මේ අමුදා කුමන්ත්‍රණය පස්සේ ඌබනාට වඩා පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් එඩ්වාන්ගෙන් ඕක ආපුවම අල් ජසීරා නාලිකාව කිව්වා එයාට කියන්නේ එයාගේ වැඩක් බලා ගන්න කියලා. ඔව් ආචාර්ය තුමනි, දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ මතුවෙන්නේ දෙතනින්ම තමයි. දැන් තුර්කියට ගැන කතා කරන ප්‍රංශය ඔබ ප්‍රකාශ කරපු ආකාරයෙන් අනාගමික එක එක ආගමික කණ්ඩායම් වලට බෙදිච්ච රටක් නෙවෙයි. කලින් පැහැදිලි කර තිබුණා ඉතාමත් මැනවින් මේ පිළිබඳ. ඔවුන්ටත් පසුගිය මේ මාස 6ක වගේ කාලය ඇතුළේ දෙවන්ත ප්‍රහාර දෙකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකත් සතිය අපි දැක්කා නිරායුධ තමන්ගේ ජාතික දිනයේ සමරපු 70කට ආසන්න පිරිසක් 84ක් මිය යන මේ ට්‍රක් රථයකට යට වෙලා ත්‍රස්තවාදියා පැමිණෙන්නේ අද වෙනකොට විවිධ ස්වරූපවලින්. මේ සිදුවීම ඔබ කොහොමද දකින්නේ? මේ වර්තමාන ලෝකයේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ මෙවැනි සිදුවීම ඔබ කොහොමද දකින්නේ කියලා දැනගන්න. ප්‍රංශයේ ත්‍රස්තවාදී ප්‍රහාර දෙකයි, ඇමරිකාවේ 50ක් මරුණා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලැන්ඩෝ නගරයේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින්, ඇමරිකාවේ කළු සුදු වෙඩි තැබීම් සිද්ධ වෙනවා ඩලස් සහ ලුයිසියානා බටන් රූජ් වල ප්‍රාන්තවල. එතකොට මේ ජර්මනියේ දැන් ගණන් කරන්නවත් බෑ මේ සුමානයක් ඇතුළත ත්‍රස්තවාදී ප්‍රහාර හතරයි. ඉතින් අපිට කියන්න වෙන්නේ පළවෙනි එක අපි මේකෙන් මිදුණා. 84 දෙනෙක් ප්‍රංශයේ නීස් වල මැරුණා, 140 ගානකට වඩා අනුරාධපුරේ මැරුණා. අවුරුදු 30ක් තිස්සේ අපි මේක අත්විඳා, මේකෙන් මිදුණා. මේ සාපෙන් ලෝකේ පුරා දැන් මේක වසංගතයක් ඇරෙට යනවා. ඉතින් අපිව දඩයම් කරන්න හොඳ නැහැ, මානව හිමිකම් පාවිච්චි කරලා. දැන් කාඩිනල්තුමාත්, මල්කම් රංජිත් කාඩිනල්තුමාත් කියලා තියෙනවා මේ බටහිර මානව හිමිකම් ධර්මය මෙතන ක්‍රියාත්මක කරන්න යන්න එපයි කියලා. ඉතින්
ඒගොල්ලන්ට කරන්න බැරිච්ච දෙයක් අපි කරා. ඔය රටවල් වලට කරන්න බැරි දෙයක්. තමුන්ගේ රටවැසියන්ව සුරක්ෂිතව තබා ගන්න බෑ. ඉතින් ඒ රටවල් වල දුර්වලකම. ඒ දුර්වලකම එහෙම තියෙද්දී අපිට අපෙන් ඉල්ලා සිටිනවා ත්‍රස්තවාද විරුද්ධව සාර්ථකව කරපු යුද්ධයක් ගැන හොයලා බලන්න මේ විදේශික විශේෂඥයෝ ගෙන්නලා කියලා. ඒක එකක්. ඒ කුහකක දෙවැනි එක මේගොල්ලෝ මද පෙරදිග රට රටවල් වලට බලපෑම් කරලා ඒ රාජ්‍යයන් සහ රාජනායකින් පෙරලපු වන්දා තමයි මේ ත්‍රස්තවාදය මතුවලා තියෙන්නේ. චිල්කට් වර්තාවෙන් පැහැදිලිව පේනවා බොරුවක් කියලා ඒ ඉරාකයට ගහලා ඊළඟට ලිබියාවටත් ගහලා නොතිබිච්ච ත්‍රස්තවාදය මතු කරලා. දැන් ඒ ත්‍රස්තවාදය කියලා ඒකම හපනවා. ඒ තමයි මේ සිදුවීම් තිබෙන්නේ ලෝකේ පුරා. ඔතනදී හරි මතයක් ඉදිරිපත් කරන්නේ පියුටින් ජනාධිපතිතුමා විතරයි. ආ කියන හොඳ ත්‍රස්තවාදේ නරක ත්‍රස්තවාදී කියලා නැහැ. ඕගොල්ලන්ට ගහනකොට නරකයි. අපේ වගේ රටවල් වලට ගහනකොට එච්චර ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේගොල්ලන්ගේ කුහක කම. ඒ සහ අර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මතවාදී තියෙන වැරදි. ඒ හන්ද තමයි දැන් මේ තමුන්ගේ නගරවල මේ අවිදින්නවත් යන්න බෑ. කොයි ත්‍රස්තවාදී වෙලිදියයිද නැත්තම් පොරවෙන් ගහයිද පීයෙන් කපල මරයිද ට්‍රක් රථයෙන් මරයිද කියලා දන්නේ නැහැ. ඉතින් අපි මේ අසාර්ථක රාජ්‍යයන්ගේ කියමන් වලට යටත් වෙන්න ඕනේ නැහැ. මම හිතන විදිහට විශේෂයෙන්ම දැන් මේ තියෙන සාක්ෂි අනුව අපිට සිද්ධ වෙනවා වවුන්ට කියන්න අපි මේක සාර්ථකව මේවා සංගතෙන් අපි බේරුණා. ඒක ගැන ආපස්සට හැරලා බලනවා නම් අපි ඒක කරන්නම් අපේ තුවාල නොපෑරන විදියකට කියලා. ඒක තමයි මම හිතන්නේ මෙතන තියෙන පාඩුව. ඔය ශරතුමනි බෙහෙවින් ඉස්සති ඔබතුමන්ට අද දවසේ රටේ දේශපාලනය වගේම ලෝක දේශපාලනය පිළිබඳවත් අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරන්නට ඔබගේ දැනුම් සම්භාරය බෙදා හදා දීම සම්බන්ධයෙන් බෙහෙවින් ඉස්සති ආචාර්යතුමනි අද සිටිජයට ඔබ සහභාගී වීම සම්බන්ධයෙන්. ඒ වගේම ප්‍රේක්ෂක හිතවතුනි තවත් දෙස් විදෙස් දේශපාලන තොරතුරු රසක් පිළිබඳව කතා කරන්නට අපි හමුවෙමු තවත් දෙසතියකින්. එතෙක් ඔබට සුවදායක රාත්‍රියක්.